ඔබ ආදරණීය ජීවිතයත් එක්කයි මේ එකතු වෙලා ඉන්නේ. ඉතින් ජීවිතය ආදරයෙන් ගෙවන්න කැමති ඔබට ආදරණීය මාතෘකාවක් රැගෙන අපි මේ විශේෂාංගය ලස්සන කරන්නට සරසන්නට සූදානම්. අපි ආ විශේෂාංගය පටන් ගන්න කලින් මම සූදානම් ඔබෙන් ප්‍රශ්නයක් අහන්න. ඔන්න ඔබ දැන් ඔබේ රූපවාහිනී ඉදිරියට වෙලා වාඩි වෙලා ඉන්නකොට ඔබට මතක් කරන්නට පුංචි කාරණාවක් එකතු කරනවා මම මෙන්න මෙහෙම. ඔබට මතකද ඔබේ නිවසෙහි යතුරු තිබ්බ තැන? එහෙමත් නැත්නම් ඔබට මතකද අද දවසේදී වටාපිටාවේදී ඔබට හමු වෙච්ච මිනිසුන්ගේ නම්? එහෙමත් නැත්නම් කවුද හමු වුණේ කියන එක. ඔබට මතකද ඔබට කවුරුන් හෝ කිව්ව දුරකථන අංකයක්? එහෙමත් නැත්නම් ඔබේ ගෙදර පුතාගේ දුවගේ ඔබේ ස්වාමි පුරුෂයාගේ දුරකථන අංකය එක දිගට කියාගෙන යන්න මතකද? 2013 හාවර්ඩ් හැම්ලට් ප්‍රකාශයේ කියනවා සාමාන්‍ය අමතක වීම කියලා මෙන්න මේ දේවල්. සාමාන්‍යයෙන් අපිට අමතක වෙන දේවල් අපි හොඳින්ම දන්නවා. සමහර දේවල් අපිට මතක නැහැ. දු අපේ දුරකථන තිබ්බ තැන මතක නැහැ. අපේ යතුරු තිබ්බ තැන මතක නැහැ. ඉතින් අපි හිතුවා අද දවසේදී මේ අමතක වීම ගැන කතා බහ කරන්න. මොකක්ද අමතක වීම කියලා කියන්නේ? අමතක වීම රෝගයක්ද නැත්නම් මම මේ කිව්ව විදිහට අමතක වෙන එක රෝගයක්ද නැත්නම් ඒක සාමාන්‍ය අමතක වීමක්ද? ඉතින් අද අපි කතා කරමු අමතක වීම රෝගයක්ද කියන එක පිළිබඳව. අද දවසේදී අපි ආරාධනා කරා මේ පිළිබඳව කතා බහ කරන්න විශේෂඥ මනෝවෛද්‍ය බුද්ධි ජයසේකර වෛද්‍යතුමන්ට. අයිබෝන් වෛද්‍යතුමනි. අයිබෝන්, ප්‍රීතිමත් දවසක්. ඔව්, ඉතින් ප්‍රීතිමත් දවසක් ඔන්න ප්‍රාර්ථනා කරන ගමන් වෛද්‍යතුමත් එක්ක අපි ඉස්සෙල්ලම කතා කරන්න සූදානම්. වෛද්‍යතුමනි, දැන් අපි අර පුංචි පුංචි දේවල් ගොඩක් කිව්වනේ. මේ අපිට අතුරු තීප දැන මතක නැහැ, අද අපිත් එක්ක කතා කරපු කෙනා මතක නැහැ, මේවා සාමාන්‍ය අමතකීම් වෙන්නට පුළුවන්. මම ඉස්සෙල්ලම අහන්න කැමති ඔබතුමාගෙන් මොකද්ද මේ අමතක වීම කියන්නේ කියලා. ඇත්තටම නම් බොහොම ලොකු ප්‍රශ්නයක් උපේක්ෂා හුවේ. මාත් උපේක්ෂගෙන් ප්‍රශ්නයක් අහන්න හැමතිස්සෙම අපියෝම පෙළෙන හින්දා. උපේක්ෂට අද උදේ ගෙදරින් එළියට එනකොට මුලින්ම හම්බුන එක්කෙනා ඇඳගෙන හිටියේ පාට මතකද? මට මතක නැහැ. එතකොට ඊට පස්සේ ඔයා පාරට එනකොට පාරට ආපු වාහනේ පාට මතකද? මතක නැහැ. එහෙනම් උපේක්ෂට ලෙඩ. එහෙමද? ලෙඩක් වෙන්න පුළුවන් වෛද්‍යතුමනි එක. නෑ. ඒ අපිට අවධානය යොමු නොවීම නිසා. එතකොට අපිට අවධානය යොමු කරන්න අවශ්‍ය දෙයකට අපි අවධානය යොමු නොකර හිටියොත් අවශ්‍ය දේ වුණත් අපිට මතක නැහැ. එහෙම නැතුව අපි අවධානයෙන් ඉඳලා ඒක මතක තියාගන්නත් උත්සාහ කරනකොට අපිට අමතක වෙලා නම් ඒ අමතක වීම අපේ දෛනික ජීවිතයට ලොකු බලපෑමක් ඇති කරනවා නම් අපිට පුද්ගලයෙක් විදිහට සමාජයේ නැත්නම් අපේ රැකියාවේ එහෙමත් නැත්නම් අපි වැඩ කරන අනිත් අය සමග අන්තර් සම්බන්ධතාවලදී බලපානවා නම් මෙතන රෝගයක් ගැන සිතන්නට අවශ්‍යතාවය තියෙනවා. නැත්නම් අපි අවධානය යොමු නොකළා නම් ඒක සාමාන්‍ය අමතක වීමක් වන්නටත් බොහෝ දුරට ඉඩ තියෙනවා. ඔව්, දැන් වෛද්‍යතුමා දක්වපු විදිහට ඔන්න අපිට සාමාන්‍ය අමතක වීමක් තමයි තියෙන්නේ. වෛද්‍යතුමා කිව්ව විදිහට මේ එක්ෂේණන් වාට ලෙඩක්ව මමත් බය වුණා. දැන් මටත් අමතක වීම රෝගයක් තියෙනවද කියන එක පිළිබඳව වෛද්‍යතුමනි, දැන් සාමාන්‍ය අමතක වීමකට එහා ගිහිල්ලා අපි දැන් රෝගයක් කියන තැනට ආවොත් මොන වගේ රෝගද කට්ටියට තියෙන්නේ මේ අමතක වීම සම්බන්ධයෙන්? අමතක වීමත් එක්ක විවිධ වූ රෝගවල මූල නිදානයන් තියෙන්නට පුළුවන්. සමහර වෙලාවට අපි මුලින්ම ගත්තොත් කායික රෝගවලම එක කොටසක් අමතක වීම ඇති කරන තත්ත්වයක් වෙන්නට පුළුවන්. අපි දන්නවා තයිරොක්සින් ආශ්‍රිත රෝගවලදී අමතක වීම වෙනවා. ඒ වගේම අන්තරාසර්ග නැත්තම් අපි කියන්නේ ග්‍රන්ථි හෝමෝන නිපදවන බොහෝ ග්‍රන්ථිවල ඇතිවන ගැටලු අමතක වීම විදිහට අපි දකිනවා. මේට අමතරව අපිට අමතක වීමේම කොටස් ටිකක් අපිට තියෙනවා. රුධිර වාහිනීවල බ්ලොක් එකක් වෙනවා කියන්නේ අවහිර වීමක් වෙලා ඒ අවහිර වීම මොලේ යන රුධිර වාහිනී වලටත් බලපෑවොත් ඒ අන්තට වල තියෙන ස්නායු සෛල මිය යනවා. ඒ මිය යාම අපේ අමතක වීමේ මූලික හේතුවක් බවට පත් වෙනවා. එතකොට ඒක සමහර විට අපිට දියවැඩියාව නිසා වන්නට පුළුවන්. කොලෙස්ටරෝල් අපි නිතර කතා කරනවා වැඩි වීම නිසා සමහර වෙන්නට පුළුවන්. එහෙම නැත්නම් අධිරුධිර පීඩනය නිසා වෙන්නට පුළුවන්. ඒතර මේ ඕනෑම එකක එකතුවක් හරහා අපිට අමතක වීම වෙනවා. ඊළඟට අපිට තියෙන දේ තමයි අපිට ජානමය සම්බන්ධතාවත් එක්ක. ඒතර පරම්පරාවෙන් එන වගේම
මෑත කාලීනව ඇතිවන විකෘතීන් නිසා ඇතිවන තත්ත්ව. අපි අහල ඇති ඇල්සයිමර්ස් ඩිමෙන්ෂියා කියලා අපි කතා කරනවා, ඇල්සයිම රෝගය කියලා, මේ වගේම තව ලෙවි බොඩි ඩිමෙන්ෂියා කියලා තව වර්ග ගොඩක් එක එක විදිහට තියෙනවා. ඔව් වෛද්‍යතුමනි, දැන් අපි දැන් කෙනෙක් හිතනවා වෙන්න පුළුවන්, ඔබ හිතනවා වෙන්න පුළුවන් මටත් අමතක වීමේ රෝගයක් තියෙනවාද, එහෙමත් නැත්නම් අපේ ගෙදර කෙනෙක් ඉන්නවා අපේ පියාට හෝ අපේ මවට මේ වයසක යෑමත් එක්ක අමතක වීමේ රෝගයක් තියෙනවාද කෙනෙක් ඔබ හිතනවා වෙන්න පුළුවන්. මං ඒකත් එක වෛද්‍යතුමගෙන් අහන්න කැමති, අපි කොහොමද කෙනෙක්ට අමතක වුණා එහෙමත් නැත්නම් මට අමතක වීමක් තියෙනවද කියන එක අපි කොහොමද නිර්ණය කරගන්නේ? ඔව් ඉතාම වැදගත් ප්‍රශ්නය. මොකද ඒකනේ අපේ හිතේ හැමතිස්සෙම බලපාන, අපේ හිතට ලොකු බලපෑමක් ඇති කරන දේ. අර හරි ලස්සන දෙයක් උපේක්ෂා කිව්වා මුලදී, අර මගේ යතුර අමතක වෙනවාද කියලා. එතකොට ලෝකයේ මේ ගැන පර්යේෂණ වුණා ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ මෑතකදී වෙච්ච පර්යේෂණයකින් ඒගොල්ලෝ හොයාගෙන තියෙනවා යතුරු අමතක වීම 80% 90% අතර ප්‍රමාණයකටම පුද්ගලයන්ට වෙනවා. සමහර වෙලාවට වෛද්‍යතුමනි, මේ ඔබ කණ්ණාඩි දෙක ඔළුවේ තියාගෙන කණ්ණාඩි දෙක හොයන වෙලාවල් තියෙනවා. ඔව්. එතකොට මේ වෙන්නේ හුඟක් වෙලාවට අපේ ඒ වෙලාවේ අවධානය බිඳීමත් එක්ක. සමහර වෙලාවට අපි හිතේ තියාගෙන ඉන්නවා තව දෙයක්, ඒක බලන්න ඕනේ කණ්ණාඩි දෙක අපි ඔළුවේම පොඩ්ඩක් උඩින් තියාගෙන අහනවා. ඒ වගේ අර අවධානය බිඳීම නිසා ඒ වෙලාවේ අපිට දැන් අපි හරිම කාර්යක්ෂම වෙන්න ගිහිල්ලා වැඩ ගොඩාක් කරන කට්ටියක්නේ. අපි එකක් හිතේ තියාගෙන තව එකක් කරන, ඕ වැඩ තුනක් විතර හිතේ තියාගෙන තව දෙකක් විතර කරන අය. එතකොට අපිට අමතක වීම සාමාන්‍ය දෙයක්. දෙවනි දේ අපේ කාලය කළමනාකරණය. කාලකළමනාකරණය අපහසු වුණාම වැඩ දෙක තුනක් එක උඩ වැටෙනවා නම්, නැත්තම් දැන් මං එක වැඩක් කරලා ඉවර නැතුව තනිත් වැඩෙත් කරන්න වෙලා නම්, ඔන්න එතෙන්දී අපිට අමතක වෙනවා. එතකොට මේ දේවල් අමතක වීමේ රෝගය නිසා ඇති වෙන දේවල් නෙමෙයි. මේක අපේ එදිනදා ජීවිතයේ අපිට කළමනාකරණය කරගත නොහැකි තරම් වැඩ අධික වීම හෝ අපි කළමනා නොකර ගැනීම නිසා ඇති වෙන තත්ත්වයක්. හැබැයි ඔබ දකිනවා සමහර පුද්ගලයන් අතීතයේ දේවල් මතකයි, හැබැයි දැන් මෑත කාලීන මතකයන් බොහෝ දුරට දුර්වල වෙලා. අද දවල්ට කෑවේ, උදේට කෑවේ, ඊරෑට කෑවේ මොකද්ද කියලා හරියට මතක නැහැ. ඕකෙත් ඕක ටිකක් දුර ගියාට පස්සේ ඔයිට කලින් අපිට එනවා අර දැන් කවුරු හරි මම ළඟ ඉඳන් දැන් උපේක්ෂ මගෙන් ප්‍රශ්නයක් අහනවා. මම උපේක්ෂ දිහත් බලාගෙන ඉන්නේ. හැබැයි ඉවරුණාම අහනවා, ඈ මොකද්ද? දැන් අර එතකොට මම අවධානය යොමු කරලා හැබැයි මට ඒක හරියට රඳවා ගන්නට බැහැ. අපේ අම්මලා තාත්තලට සමහර වෙලාවට පොඩි දුව දරුවොත් නැත්තම් වැඩි හිටියොත් වන්න මොකද්දනේ, ඔයාලට කොච්චර කිව්වත් ඔයා අහන් ඉන්නද, ආයෙ ආයෙ අහන්නේ ඇයි? මොකද අපිට අපේ තියෙන වැඩත් එක්ක එක කරදරයක්. හැබැයි අපි දැනගත යුතුයි සමහර විට අපේ මවට පියාට මේ ඇති වෙන්නේ මුල් අවදියේ ඩිමෙන්ෂියා තත්ත්වයක ලකුණු වන්නට පුළුවන්. තවත් එකක් තමයි සමහර වෙලාවට අපි කියනවා මේ අරක ගේන්නකො, මොකද්ද මේ මෙතනින් තියන්නකො, ඇයි ඔයා එහෙ යන්නේ නැද්ද, මොකද්ද මේ උපේක්ෂ, මොකද්ද මම මේකෙන් පස්සේ කරන්නේ, ඔයා කවුද හදිස්සියම කියලා මම අහනවා පුච්චන. එතකොට දැන් එකපාර දැන් ප්‍රශ්න ගොඩක් එක එක පැටලිලා හරියට අපිට කියා ගන්නත් බෑ. හුඟක් වෙලාවට අපි ඒ වගේ වෙලාවල් වලදී ඒ වැඩි හිටියන් බන්නෝ මේවා කලබල නැතු ඕක කියන්න මේවා හරියට අපිට කියන්න. එතකොට ඒ වැඩි හිටියන්ට ඒක හරියට ගොතා ගන්නට හරියට ඒක අපි කියනවා රිදම් එකක් පවත්වා ගන්නට බැරි නිසා හුඟක් වෙලාවට ඔවුන්ට තරහ යනවා. ඊට පස්සේ ඇයි ඔයාට මං කියන දේ තේරෙන්නේ නැත්තේ කියලා එක්ක තරහෙන්, එහෙම නැත්නම් දැන් ඉතින් මං කියන ඒවා වැඩක් නැහනේ කියන බොහොම දුකෙන් සමහරලාවට අඬන තත්ත්වයට යොමු වෙනවා. ඒ වගේම කාලයත් එක්ක සමහරලාවට ඒ වැඩි හිටියෝ අපිත් එක්ක වැඩි කතා කරන්නේ නැති වෙනවා. මොකද ඒගොල්ලන් දන්නවා දැනට මට අපහසුවක් තියෙනවා, මම කතා කරන දේ මේගොල්ලෝ තේරුම් ගන්න නැති වෙයි. එතකොට මට බණීවි. අර සමහර අම්මලා තාත්තා දැන් කතා කරන්නේත් නැහැ, ඔහේ පැත්තකට වෙලා ඉන්නෝ. අර ගෙදර කට්ටිය ආවම එන්න කිව්වහම වාඩි වෙනවා, පුටුවට වෙලා ඔහේ බලන් ඉන්නවා එච්චර. ඉතින් ඔය වගේ දේවල් සමහර වෙලාවට මුල් කාලීන අමතක වීමේ රෝගයේ ප්‍රධාන ලක්ෂණ වන්නට පුළුවන්.
ඔව් ඉතින් ඔබ අවට සිටින හෙමත් නැත්නම් ඔබට ආදරය කරපු ආදරණීයන් ඔබ දවසක අමතක කරන්න එපා. ඔබ ඔවුන්ට පෙරලා ආදරය කරන්න. එතකොට ඔබට පුළුවන් ඔබ අවට සිටින සියලුම දෙනා පිළිබඳ අවධානයෙන් ඔබේ මවට පියාට මෙවැනි රෝග තත්ත්වයක් ඇති කියලා හිතුණොත් අනිවාර්යෙන්ම ඔබ වෛද්‍යවරයෙක් හමුවන්නට එක්කගෙන යන්න. එතකොට අපිට පුළුවන් මේ රෝගය මුල් බැස ගන්නට කලින් මේක අපිට අඳුන ගන්න. එතකොට වෛද්‍යතුමනි මට අහන්න හිතුණා දැන් ගොඩක් අපිත් දන්න විදිහට තමයි මේ ඩිමෙන්ෂියා කියන රෝග තත්ත්වය වයසට යෑමත් එක්ක ඇති වෙනවා වෙන්න පුළුවන් කියන එක. නමුත් අපිට මේ රෝග තත්ත්ව ඇතිවීම සහ වෙනත් රෝග තත්ත්ව ඇතිවීමේ අවදානම් පුද්ගලයන් කවුද කියලා අහන්න හිතුණා. ඉතාම වැදගත් අනිද්දේ. මොකද අපි ඩිමෙන්ෂියා ඇතිවන්නට අර මම කිව්වා වගේ හදවතට සහ රුධිරවාහිනී වලට බලපාන රෝග පවතින පුද්ගලයන්. එතකොට ඒක දියවැඩියාව වන්නට පුළුවන්, අධිරුධිර පීඩනය වන්නට පුළුවන්, කොලෙස්ටරෝල් වන්නට පුළුවන්. මේ වගේ දේවල් පාලනය ඉතා වැදගත්. හොඳ පාලනයකදී පැහැදිලිවම ඩිමෙන්ෂියා තත්ත්වයක් ඇති වෙන දේවල් නැති වෙලා යනවා. හැබැයි අපි හොඳ පාලනය පවත්වා ගන්නේ නැත්නම් ඔවුන්ට ඒ තත්ත්වය ඇතිවන්නට පුළුවන්. ඒ වගේම දුම්පානයේ ප්‍රධාන ලකුණු ටිකක් තියෙනවා ඩිමෙන්ෂියා තත්ත්වය ඇති කරන්නට. මේ වගේම අර මම කිව්වා වගේ ග්‍රන්ථි ආශ්‍රිත රෝග තියෙනවා නම් ඒවලට අවශ්‍ය ප්‍රතිකාර ගත යුතුයි. ඊළඟ වැදගත්ම දේ තමයි අපේ අර ජීවිතයේ යහපත් පුරුදු කියන ඒවා. අපි යම් දුරකට එක්සර්සයිස් ඒ වගේම අපි යම් දුරකට පුද්ගලයන් හා එකතු වෙලා සතුට සමීචියේ යෙදෙන ඒ වගේම අර ප්‍රසන්න සිතුවිලි අපේ හිතට එන තත්ත්වල ඉන්නවා නම් අපි දිගින් දිගටම ලොකු පීඩනයක ස්ට්‍රෙස් එකක කියන්නේ ආතතියක් ඇති වෙන තත්ත්වයක අපි පවතින නැතුව යම් දුරකට මට දැන් ඔබට කිව්වාට ආතතියෙන් නැතිව ඉන්නට කියලා අද කාලේ තියෙන ගැටලුත් එක්ක හැමෝටම යම් යම් ලෙවල් වල ආතතියෙන් තියෙනවා. හැබැයි ඒ ප්‍රශ්න ගැන දවස පුරාම හිතන්න නැතුව දවසේ පැය භාගයක් හරි අපිට පුළුවන් නම් මේ තත්ත්වලින් නිදහස් පරිසරයකට යන්න පොඩ්ඩක් ඒ වගේම ඒ වෙලාවේදී අර දේවල් නැතුව පවුලේ අය සමග හෝ තනිව හෝ නිදහස්ව ජීවත් වන්නට ඒකෙන් තොරව එක හුඟක් වැදගත් වෙනවා අපිට ඩිමෙන්ෂියාව වළක්වා ගන්න. ඔව් ඉතින් අවබෝධය තමයි වැදගත් වෙන්නේ මේ හැම දෙයකම. ඔබ අවට සිටන සහ ඔබ පිළිබඳව ඔබ ඔබට ආදරය කරනවා නම් ඔබ ඔබ පිළිබඳව අවබෝධයෙන් සිටිය යුතුයි. වෛද්‍යතුමනි මේ ඩිමෙන්ෂියා තත්ත්වය ගැන කතා බහ කරනකොට මට ඔබට ඔබෙන් අහන්න හිතුණා දැන් විවිධ රෝග තත්ත්වයන් අපිට තියෙන්න පුළුවන්නේ. එතකොට මේ කාලයත් එක්ක මේ රෝග තත්ත්වය මර්ධනය වීම හෝ වැඩිවීම හෝ වෙන්න පුළුවන්ද මේක අඳුනා නොගත්තෝති? පැහැදිලිවම ඇත්තටම ඩිමෙන්ෂියා තත්ත්වයේ මුලදී අඳුනා නොගත්තොත් ඒකේ වර්ධනය අපි කාලයත් එක්ක කොහොමත් දකිනවා. ඩිමෙන්ෂියා තත්ත්වයේ මුල් අවධියේදී අඳුරා ගත්තොත් වෛද්‍යතුමනි කෙටි පාදා කිරීමක් කරන අපි වෙලාව බලමින් තත් වෛද්‍යතුමට අවස්ථාව. ඔව් අපි කිව්වේ දැන් ඩිමෙන්ෂියා තත්ත්වයේ මැද හරියකදී අපි අඳුරා ගත්තොත් ඒක සම්පූර්ණයෙන්ම නවත්තන්නට අපිට ඉඩ බොහෝ දුරට ආඩුයි. හැබැයි අපිට පාලනය කරගත හැකි. අපි අවසානයේ ලං වෙන අන්තය බොහෝ දුරට අපි හුඟක්ම දේවල් අමතක වෙලා ඇඳටම මේ වෙන් වෙන කාලයක නම් එන්නේ ඒ කාලය අපිට පැහැදිලිව ලොකු කාලයකින් දීර්ඝ කරගත හැකි. ඒක අවුරුදු 3ක් 4ක වගේවත් කාලයක දීර්ඝ කර ගැනීමක් අපිට කරගන්නට හුඟක් දුරට ඉඩ තියෙනවා. හැබැයි අවසාන අවස්ථාවලදී අර හුඟක් දේවල් අමතක වෙලා තමන් ළඟ ඉන්න පුද්ගලයා අමතක වෙන එමත් නැත්නම් මම ඉන්නේ මගේ ගෙදර නෙමෙයි කියලා හිතෙනවා. දැන් හුඟක් සමහර වැඩිහිටියන්ට වෙන දේ තමයි මේ මම මේ කොහෙද ඉන්නේ මට ගෙදර යන්න ඕනේ කියලා කියනවා. දැනට මේ අවුරුදු 10ක් 15ක් හිටිය ගෙදර තියෙද්දි එතෙන්දී අවබෝධ කරගත යුතුයි ඔවුන්ගේ මානසික මට්ටමේ මතකයේ පවතින්නේ දැනට අවුරුදු 30කට 40කට තිබ්බ දවස අද දවස විදිහට. එතකොට ඒ කුඩා කාලයේදී අම්මලත් එක්ක හිටපු පුද්ගලයාව තමයි ඔවුන්ට මතක. එතකොට ඔහුට හොයයට මතක තමන්ගේ අම්මලා තාත්තලාත් ඉන්නවා වගේ. දැන් මට ආපු එක දුවක් අම්මව අරගෙන කියපු කතාවක් තමයි මේ ડોක්ටර් මේ අම්ම හැමතිස්සෙම කියනවා
මගෙන් අහනවා ඔයා කවුද කියලා. මම කිව්වහම දුව කියලා. අම්මා කියනවා නෑ 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 ඔයාලා වගේ දුවල මට නෑ. මට හිටියේ මේ පොඩි ළමෙක්. මම මේ දැන් ඔයා බොරු කියන්න එපා. මේ දැන් ඉස්කෝලේ ගිහිල්ලා එනවා ඇති. ඔයාලා මේ මාව රවට්ටන්න හදනේ. ඉතින් අඬලා කියනවා කොච්චර අඬලා කිව්වත් අම්මා පිළිගන්නේ නෑ මේ මගේ දුව කියලා. මේක අපිට මෙහෙම කිව්වට දැනෙන පුද්ගලයාට හදවතටම දැනෙනවා. ඉතින් ඒක තේරුම් ගත යුතුයි. මේ ඔවුන්ගේ වැරැද්දක් නිසා නෙමෙයි. එහෙම නැත්නම් සමහර වෙලාවට තමන්ගේ දරුවා තමන්ගේ දේවල් මොනව හරි ගත්තා. මගේ ඔප්පුව ගත්තා, බැංකු පොත ගත්තා, පර්ස් එක ගත්තා කියලා වැඩිහිටියෝ සමහර වෙලාවට චෝදනා කරනවා. ඒ චෝදනා කරන්නේ ඔවුන් ඇත්ත පුද්ගලයන් විදිහට නෙමෙයි. ඔවුන්ගේ තියෙන මතකයේ යම් යම් තැන්වලදී ඔවුන්ගේ තියපු තැන් තමයි ඔවුන්ට මතක. වයස 20කට කල අවුරුදු 20කට කලින් තියපු තැන දැන් ඒක නැත්තම් ඔවුන් කියනවා ඔබ එය ගත්තා කියලා. මේ ගැන හොඳ අවබෝධයකින් පසු විය යුතුයි. අපි ඒකට තරහ නොගත යුතුයි. මට කියන්න ඕන වෙන උපේක්ෂා, මේක ගැනත් දැනට ලොකු හාවඩ් විශ්වවිද්‍යාලයේ පර්යේෂණයක් වෙලා තියෙනවා. බලන අයගෙන් එහෙම නැත්නම් කියාරස්ලගෙන් 50%කට වැඩියෙන් කෝටිසෝල් කියන ආතතිය නිසා ඇතිවන හෝමෝන් එක වැඩි වෙලා තියෙනවා. ඒ නිසා ඔවුන්ටත් දවසක මානසික මේ වගේ අමතක වීම ඇති වෙන රෝග හෝ වෙනත් අර මම කියපු වගේ රෝග ඇතිවීමේ අවදානම තියෙනවා. ඒ නිසා අපි යහපත් අවබෝධයෙන් පසුවිය යුතුයි කුමක් නිසාද මේ එන්නේ කියලා. අනිවාර්යෙන් මේ මනසත් එක්ක ලොකු ගනුදුනුවක්. එතකොට මේ මනසත් එක්ක ගනුදුනු කරනකොට ඔබ අසල මෙවැනි රෝගියෙක් ඉන්නවා නම් ඔබ බොහෝම සැලකිල්ලෙන් බොහෝම ආදරෙන් ඔබවත් පරිස්සම් කරගෙන අනිත් කෙනාවත් පරිස්සම් කරගන්නට ඕනේ. දැන් මේ රෝගියෙක් කිව්වහම ඔබ මේ තමා රෝගියෙක් මෙයාට අමතක වෙනවා මෙයා කියන ඒවා ගණන් ගන්න එපා කියන තැනනේ අපි ඉන්නේ. අපි බොහෝ පිරිසක් එහෙමයි. නමුත් සමහර රටවල් වල මේ රෝගීන්ට බොහෝම ඉහළ ස්ථානයක් ලබා දීලා තියෙනවා. ඔබ දන්නවද එක රටක ලස්සන අවන්හලක් තියෙනවා. මේ අවන්හලේ ඉන්නේ මෙවැනිව රෝගීන්. අපි ලස්සන වීඩියෝ දර්ශනයක් ඔබට එකතු කරන්න සූදානම් වෙලා ඉන්නවා. අපි වීඩියෝ දර්ශනේ බලන ගමන්ම කතා බහ කරමු. වෛද්‍යතුමනි, මේ තමයි අපි අර කිව්ව වීඩියෝ දර්ශනය ඔබතුමා අපිට ලබා දුන්නු. මේක හරි විශේෂයි. අපි මේ ගැන කතා කරමුකෝ වෛද්‍යතුමනි. මොකද්ද මේ වීඩියෝ දර්ශනය? මේකේ හරිම ආදරණීය, මට කියන්න තියෙන එක හරිම ආදරණීය හැඟීමක් ඇති කරන තත්වයක්. අපි රෝගයක් දැන් මේ මෙතන මේ කෑම ගෙනත් දෙන්නේ ඩිමෙන්ෂියා තත්වයේ ඉන්න පුද්ගලයා. එතකොට ඔවුන් ඔබ දන්නවනේ ඕඩර් එක ගන්නවා මුලින්. ඔබ හිතමු ඔබට සුප් එකක් ඕඩර් කරා කියලා. හැබැයි ඔහු ඇය ගිහිල්ලා අරන් එන්නේ සුප් එකක් නෙමෙයි, බත් ටිකක් වෙන්නට පුළුවන්. අමතක වෙලා. හැබැයි අර ඒ ගෙනත් දෙන පුද්ගලයා, මම නම් එතන වාඩි වෙලා ඉන්නේ, මේ මට නම් සර්ව් කරන්නේ, මට ඒක සතුටක්. ඒක සතුටක් වගේම අර ඔවුන්ගේ තත්වයට අපි යම් අගයක් දෙන තත්වයක්. ඉතින් ඔවුනුත් එක්ක අපි බොහොම සතුටෙන් හිනා වෙලා ඒක පිළිගන්නවා, ඔවුන්ගේ දේවල් ටික පිළිගන්නවා. ඒක ඔවුන්ටත් සතුටක්. මොකද අපි දන්නවා වැඩිහිටිය විදිහට අපි කරන්නේ අපොයි ඕක කරන්න එපා, මේ වැඩේ කරන්න එපා, ඔයාට පණ නැහැ, ඔයාට වැඩක් කරන්න බෑ කියන. හැබැයි ඩිමෙන්ෂියාව හැදිලත් ඔවුන් රැකියාවක් කරනවා. ඒ රැකියාවේ තෘප්තියක් විඳිනවා. ඉතින් ඒක ඒගොල්ලන්ටත් ලොකු හැඟීමක්, ලොකු ආදරණීය හැඟීමක්. මතක තියාගන්න මේ හුඟක් අයට අමතක වුණාට හැමතිස්සෙම යම් වෙලාවක ආයෙත් මතකේ සමහර කොටස් එනවා ටික වෙලාවකට. ඉතින් ඒ නිසා තමයි අපේ සමහරලාවට වැඩිහිටියන්ට අපි කියනවා මේ බුරුද දන්නේ කරන්නේ. මේ දැන් මේ මාවත් හොඳට මතක තිබ්බාර ආපු අයත් එක්ක හොඳට කතා කරා. මේ දැන් කියනවා මං කවුද කියලා ආයෙ මගෙන් අහනවා කියලා. ඒක වෙන්නට පුළුවන්. ඒක ඔවුන් බොරුවක් කරනවා නොවේ, ඒ රෝගයේම තත්වයක්. ඉතින් මේ වගේම තමයි මේ වැඩිහිටියන්ට අර අපි කියනවා කතාවේ කරුණු පිළිබඳ හරියට රඳවා ගැනීම අපහසු වුණාට කතාව පවත්වාගෙන යන්නට පුළුවන්. උපේක්ෂා අපේ ගෙදරට ඇවිල්ලා වාඩි වෙලා ඉන්නකොට මම මගේ ඉන්න වැඩිහිටියෙක් හෝ මමම ඩිමෙන්ෂියා හැදිලා කියමු. මම කතා කළහන හොඳයි කොහොමද, හරි ලස්සන්ට ඉන්නවා, බොහොම ලස්සන්ට ඉන්නවා, හොඳට ඇඳලා ඉන්නවා
දැන් මේ ටික ඩිමෙන්ෂියා රෝගියෙකුට කතා කරන්නට පුළුවන්. මොකද ඒක මතු පිටින් යන කතාවක්. හැබැයි ඒකේ ගැඹුරක් නැහැ. ඊට වඩා උපේක්ෂ දැම් මොනවද කරන්නේ? ආහා කොයි වගේ දේවල්ද කරන්නේ? එහෙම ගොඩක් ගැඹුරට යන්නට බෑ. මතු පිටින් කතා කරගත හැකි. ඒ නිසා සමහර පුද්ගලයෝ කියනවා මේ එයාට කිසි ප්‍රශ්නයක් නැහැ. අර වෙලාවට බොරුවක් කරනවා ඇති කියලා. ඉතින් ඕකත් අපි හොඳට දැනගත යුතු දෙයක්. අනිවාර්යෙන්ම ඉතින් අපි මේ 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 අපි පෙන්වන වීඩියෝ දර්ශනයත් එක්ක ඔබට හිතුණාද එක මොහොතකට ලංකාවේ මේ වගේ ෂොප් එකක් තිබ්බොත් කොහොමද කියලා? අපි ඒ තරම් මිනිසුන් පිළිබඳ සංජානනයෙන් හිතන්නට ඕනේ. මේ ෆීලිංස්, ඉමෝෂන්ස්, ඒ වගේම තමයි සෙන්සිටිව් කියන මේ හැම ටිකම අපිත් එක්ක තියෙනවා නම් අපි නිර්මාණශීලී සහ ආදරණීය මිනිසෙක් බවට පත් කරනවා. අපි ඒ වීඩියෝ දර්ශනේ බලපු විදිහට වෛද්‍යතුමනි කිසිම වෙලාවක මෙතන ඉන්න රෝගීන් කියලා මොවුන් හිතුවේ නැහැ. හරිම ආදරණීයයි. මේ කෑම එක වැරදිලා ගෙනවත් බොහෝ මාත්‍රේ නා කමක් නැහැ කියලා පිළිගන්නවා. එයාලා හරියට සතුට වෙනවා. මම හිතන්නේ රෝගියෙකුට දෙන්න පුළුවන් උපරිම සතුට සහ වින්දනය තියෙන්නේ මෙතන. වෛද්‍යතුමනි මම ඕක ගේන්න කැමති ශ්‍රී ලංකාව පැත්තට. ලංකාවේ අපි රෝගීන් කියලා ගත්තම එක කාණ්ඩ වශයෙන් වෙන් කරනවා. මෙයාට අමතක වෙනවා, මෙයාට මේ වගේ ලෙඩක් තියෙනවා, මෙයා මෙහෙමයි කියලා. අපිට බෑද අපේ ලංකාවේ ඉන්නවා පුංචි දුවදරුවෝ අම්මලා ගුරුවරු කියන දේ තමයි මේ ළමයා කොච්චර කිව්වත් මතක හිටින්නේ නැහැ. මේ අම්මලා ගොඩක් වෙලාවට මෙසිල් නගනවා. කොච්චර පාඩම් කරත් මේ ළමයා වැඩක් නැහැ. අපිට බෑද අර වගේ වෙනත් රටක තිබ්බ මේ නිර්මාණශීලී චින්තනය, නිර්මාණශීලී හැකියාව අපේ ලංකාවට ගේන්න ඉගෙන ගන්න බෑයි කියන අමතක වෙනවා කියන දරුවන් වෙන්නේ නිර්මාණශීලීව යම් දෙයක් එකතු කරලා මේ සඳහා යම් ක්‍රියාකාරකම් එකතු කරන්න බෑද අපේ ලංකාව ඇතුලේ? ඉතාම අත්‍යවශ්‍ය සහ මේ වගේ තත්වයකදී අපි විසින් කළ යුතු දෙයක්. ඉතින් අපේ දරුවන්ගෙන් අපි පටන් ගත යුතුයි. මොකද ඔවුනුයි අපේ අනාගතය. එතකොට දරුවන්ගේ අමතක වීම මේ අමතක වීම රෝගය නිසා නොවේ බොහෝ දුරට. ඒ ඔවුන්ගේ අවධානය රඳවා ගැනීම අපහසුව මත. ඒ වගේම සමහර විට ඔවුන්ගේ සිතිවිලිවල යම් යම් ගැටලු නිසා මට කියන්නට ඕනේ සමහර වෙලාවට දරුවන්ගෙත් වැඩිහිටියන්ගෙත් අපි අමතක වීම විදිහට දකිනවා අපි විෂාදී තත්ත්වයක් ඇති වුණාම අපේ හිතට ලොකු කඩගාටුවක් කඩා වැටීමක් ඇති වෙච්ච තත්ත්වවලදී ඔබ දන්නවා විෂාදී තත්ත්වයේදී අපිට ආසාවක් නැහැ පරණ දේවලුත් කරන්න ඉස්සර ආස දේවලුත් ආස නැහැ හිත බොහොම දුකෙන් ඉන්නේ දරුවෝ මේක දුක කියන එක පැහැදිලිව පෙන්වන්නට අපහසු තත්වයක ඉන්න අය. ඒ නිසා සමහරවිට ඔවුන් දඟකාරී බව වැඩි වෙලා වෙන්නට පුළුවන් අපි දකින්නේ විෂාද තත්වයේ. ඒ නිසා මේ දඟකාරී බව නිසා එක තැනක ඔවුන්ට අහගෙන ඉන්න බැරි වෙන්නට පුළුවන් දෙමෝපියන් හෝ ගුරුවරුන් ඔවුන්ට කියන දේ. මේ නිසා ඔවුන්ට අමතක වෙනවා වෙන්නට පුළුවන්. එහෙම නැත්නම් විෂාදත්වය නිසා ඔවුන් නිරන්තර අවධානය තමන්ට හානි වෙන හෝ තමන් ගැන බොහොම ඍණාත්මක සිතුවිලි වලට යොමු වෙනවා වෙන්නට පුළුවන්. ඉතින් මේ දේ අපි ටිකක් දරුවොත් එක්ක පැත්තකට වාඩි වෙලා ඔවුන් වෙනුවෙන් කාලය ගත කරලා කතා කරන්න පුළුවන් නම් ඒ වගේම ඒක මුලින්ම දෙමව්පියන්ගෙන් විය යුතුයි. එහෙම නැත්නම් ගුරුවරුන් විසින් විය යුතුයි. ඉතින් මේ ටික කරනකොට අපිට හොයාගත්ත හැකි ඇත්තටම මෙතන අමතක වීමට ප්‍රධාන හේතුන් මොනවද කියලා. එතකොට අපිට අපේ අනාගතය හදා ගන්නට පුළුවන්. අනිවාර්යෙන් වෛද්‍යතුමනි මේ මේ කතා බහ ඇතුලේ දැන් දරුවන්ගෙන් අපි පටන් ගත්තොත් දරුවන්ගෙන් ඉඳන් වැඩිහිටියන්ට යනකම්ම මෙවැනි රෝගයක් මැඩපවත්වා ගැනීම සහ අමතක වීම කෙටි කාලීන හෝ ඍදි කාලීන අමතක වීම කියන එක ඇතුලේ අපිට පුළුවන් නම් අපිත් එක්ක ඉන්න එකිනෙකා අතර හොඳ කමියුනිකේෂන් එකක් තියාගන්න, හොඳ සංනිවේදනයක් සංජානනයක් තියාගන්න මේක බොහෝ දුරට අඩු කරගන්න පුළුවන් නේද? ඉතාම පැහැදිලිව. මොකද ලෝකේ විවිධ වූ පර්යේෂණ වෙලා තියෙනවා. මේකෙන් ඒගොල්ලෝ දකින ප්‍රධානම දේවල් ටිකක් තමයි අමතක වීම වගේම මේ වගේ රෝග හුඟක් දේවල් හොඳ සම්බන්ධතා අන්තර්පුද්ගල සම්බන්ධතා හොඳින් පවත්වා ගැනීම විසින් අඩු කරනවා. මොකද අපේ ඇඟ ඇතුළෙම අපේ ස්නායු අතර තියෙන ස්නායුන්ත අතර සම්බන්ධතාවේ වඩා දැඩි වෙනවා, අලුත් සම්බන්ධතා ඇති වෙනවා. ඒ වගේ අන්තර්පුද්ගල සම්බන්ධතාවලින් ඔබ දකින්නේ අනිත් පුද්ගලයා සමග නිකන් කතා කරන එක වුණාට ඔබ දකින්නේ ඔහුගේ හැඟීම් තීරුම් ගැනීමක්, ඔහු ඊළඟට අහන ප්‍රශ්නය ගැන වුණත් වැටහීමක්, මේ බුද්ධියෙන් මෙහෙවන යම් ක්‍රියාවක්. ඉතින් මේ නිසා මොළය වඩා සාර්ථක වෙනවා සමාජ අන්තර්පුද්ගල සම්බන්ධතා සමග. මේ නිසා තමයි වැඩිහිටියන්ට වුණත් සමහර වෙලාවට ඔවුන් එකට එකතු වෙන තැන්
ඒගොල්ලන්ගේ පවුලේ අය නැති වුණත් එකතු වෙන තැන් වෙන රටවල හදන්න. ඉතින් අපිට ඒකට ලොකු අපහසුාවක් නැහැ. අපේ ගමේ තිබුණා ඒක. අපි දැන් ටික ටික නැති වෙගෙන යනවා. අනිවාර්යෙන් කිසිම රෝගයක් කිසිම කරදරයක් නැතුව ඔබව මේ තැන නිර්මාණය කරපු දෙමව්පියන්ට අමතක වීම වැනි රෝගයක් තියෙනවා නම් ඔබට පුළුවන් පුංචි වෙලාවක් ඔවුන් එක්ක ගත කරන්න. ඔබ කාර්යබහුල වෙනවා වෙන්නට පුළුවන්. නමුත් ඔබ වෙනුවෙන් ඔවුන් එදා ගත කරපු කාලය අද ඔබට පුළුවන් වැය කරන්නට. එතකොට ඔබේ පවුල, ඔබේ ජීවිතය, ඔබේ දෙමව්පියන් ලස්සනට තියාගන්නට පුළුවන්. වෛද්‍යතුමනි, දැන් අපි හිතමු කෙනෙක්ට අමතක වීමේ රෝගය හැදිලමයි තියෙන්නේ. ඔන්න දැන් රෝගය කියන වෛද්‍යතුමා ළඟට එක්කගෙන එනවා. එතකොට අපි කතා කරමු මොන වගේ ප්‍රතිකාරද මේ අයට ලබා දෙන්නේ කියන එක ගැන. මේකේ ප්‍රතිකාර තුන් විදිහකින් වෙනවා. එකක් අපි පොදුවේ දකින ඔවුන්ගේ යම් යම් තියෙන දැන් විෂාදී තත්වයන් හෝ වෙනත් රෝග නිසා ඇති වෙච්ච දේවල් නම්, ඒ වගේම අමතක වීමේ රෝගී මුල් අවස්ථාවල නම් ඔවුන්ට අවශ්‍ය ප්‍රතිකාර ලබා දිය හැකි ඒ අදාළ රෝගයට ගැලපෙන විදිහට. ඒ වගේම අමතක වීමටත් අවශ්‍ය ප්‍රතිකාර ලබා දිය හැකි. දෙවැනි දේ තමයි ඔවුන්ට සමහර දේවල් පහසු කරන ක්‍රම. ගෙදර ඇතුළේම අපි කියනවා ඒගොල්ලන්ගේ අර බිහේවියරල් ටෙක්නික්ස්, එහෙම නැත්නම් ඒගොල්ලෝ හැසිරීමේ සහ හැසිරීමට අදාළ දේවල් අපිට හදලා දෙන්නට පුළුවන්. එතකොට ඔවුන්ට සමහර දැන් මම මේ තවත් දැකපු මේ පුතෙක් කරන දෙයක් එයාගේ අම්මට, ඒ අම්මට හැමතිස්සෙම මතක් වෙනවා මගේ පර්ස් එක නැහැ කියලා. අම්ම පර්ස් එක අරගෙන කොහේ කොහේ හරි තියනවා. පුතා වැඩට ගිහිල්ලා එනකොට පර්ස් එක හොයාගන්න බෑ. දැන් පුතා කරලා තියෙන්නේ පර්ස් හයක් හෝ හතක් මට මතක නැහැ එකම විදිහේ. ඒකේ මහා දේවල් නැහැ, රුපියල් 100කුත් එක්ක පර්ස් හයක් හතක් තියෙනවා එකම වගේ. එතකොට ඒව ටික යා ලොක් කරලා තියලා අම්මට එකක් දීලා තියෙනවා. අම්මා ඒක නැති වුණා කියලා කිව්වහම අතනින් එකක් අරගෙන ආයෙ අම්මට දෙනවා. ඒ කොමරි රවුමෙන් ආයේ අර පරණ පර්ස් එක හම් වෙනවා පස්සේ දවස්. හරිම ක්‍රමයක් නේද වෛද්‍යතුමනි? හරිම සාර්ථකයි. ඒ අම්මගේ හිතේ දුකකුත් නැහැ, කලබලේකුත් නැහැ. පුතාටත් හිතට කරදරයක් නැහැ. දෙන්නත් බොහොම සතුටෙන් ජීවත් වෙනවා. ඔව්, ඉතින් අර ඔබටත් මේ වගේ දේවල් කරන්න පුළුවන්. තමන්ගේ අම්මට හෝ තාත්තට මේ වගේ ලක් තියෙනවා නම් ඔන්න ඔබට හරි නිර්මාණාත්මක කටයුත්තක. වෛද්‍යතුමා කිව්වේ මෙවැනි කාලයක් ඉතුරුයි, හොයන්න යන කාලෙකුත් නැහැ. හරිම ලේසි වැඩක්. ඉතින් වෛද්‍යතුමනි, දැන් අපි මේ ඩිමෙන්ෂියා හැදිච්ච රෝගීන් පිළිබඳව විවිධ රෝග තියෙන, අමතක වීම රෝග තියෙන ගැන කතා කරා. මම කැමති නැවතත් දරුවන් පැත්තට යන්න. අපි අපේ දරුවොත් එක ගත්තම අපි ස්පෙෂල් නීඩ්ස් කියලා කොටසක් වෙන් කරනවා, විශේෂ අවශ්‍යතා සහිත දරුවන් කියලා. අපි ඒ තැන ඉඳන් කතා කරද්දී විවිධ රෝග, ඩවුන් සින්ඩ්‍රෝම් තියෙන්න පුළුවන්, එතකොට හයි ෆන්ක්ෂන්, ලෝ ෆන්ක්ෂන්ස් බබාලා, ලර්නින් ඩිසෝඩර්ස් බබාලා, මේ වගේ පුංචි දරුවෝ ඉන්න පුළුවන්. මෙයාලට අමතක වීමේ රෝග තියෙනවද සහ ඒව අපි අඳුනගන්නේ කොහොමද? ඒකත් ඉතාම වැදගත්. මොකද ඔවුන්ගේ අමතක වීමේ රෝගය ටිකක් විතර කලින් ඇතිවන්නට පුළුවන්. අපි දරුවෙක්ගේ බලාපොරොත්තු වෙන කාලයට ටිකක් කලින් ඇතිවන්නට පුළුවන්. ඒ නිසා මේ ඇතුලේ තිබෙන මොලේ සහ ඒ ස්නායුවල තිබෙන ගැටලු නිසා. ඉතින් එතකොට අපි වෛද්‍යතුමනි කෙටි පාදා කිරීමක් අපි වෙලාව බලලින් නැවතත් ඔබට අවස්ථාව. ඒ ස්නායුවල තියෙන වර්ධනයේ තිබෙන දැනටම තිබෙන ප්‍රශ්න නිසාම ඔවුන්ගේ අර ස්නායු අතර සම්බන්ධතා දුර්වල වන්නට පුළුවන්. එතකොට අපි දකින්නේ නැති වයස 25 30 දරුවෙක්ගේ දකින්නේ නැති දෙයක් මේගොල්ලන්ගේ ඇතිවෙනවා. ඒ නිසාම ඔවුන්ගේ ඩිමෙන්ෂියා තත්ත්වය මුලින් ඇතිවන්නට පුළුවන්. ඒ වගේම මොවුන්ගේ තිබෙන ඒ ස්නායු අතර සම්බන්ධතා දුර්වල නිසාම ඔවුන්ට විවිධ වූ මානසික රෝග ඇතිවීමේ අවදානමත් ටිකක් වැඩි. විෂාදී තත්ත්වයන්, ආතති තත්ත්වයන් අපි දකිනවා ටිකක් වැඩියෙන්. තුන්වෙනි හේතුව තමයි ඔවුන්ට සමාජයේ පුද්ගලයන් හා සම්බන්ධතා පවත්වා ගැනීමේදී ඇතිවන ගැටලු. ඉතින් අර අපි රටක් විදිහට සානුකම්පිතව බලනවා දරුවන් දිහා වැඩි හරිය. හැබැයි යම් යම් පුද්ගලයන් සමහර වෙලාවට ඔවුන් බොහොම පහළ තත්ත්වවලට ඇද දමනවා. මේ නිසාම ඔවුන්ට ඒ පීඩනය දිගටම දරා ගැනීම නිසාම ඔවුන්ට ඇතිවෙන අවස්ථාත් අපි ගොඩක් දකිනවා. මේ වගේ දරුවන්ට එකක් ආදරයෙන් සැලකීම, ඒ වගේම ඔවුන්ට ඔවුන්ගේ අගය ලබා දීම, ඔවුන් යම් පොඩි ක්‍රියාකාරකමක යෙදිලා
ඒක අපි දකිනව සමහර අය මේ වගේ දරුවෝ ඩාන්සින් වලට ගොඩක් දක්ෂයි. එතකොට ඒගොල්ලන්ට ඒ හරහා ඔබ දැක්ක අපහුගේ කාලවල සමහර දරුවෝ තමන්ගේ ඒක පුද්ගල ප්‍රසංග පවා පවත්වනවා. ඉතින් අර ඒක නිසා ඔවුන්ට ඔවුන් ගැන ලොකු හැඟීමක් ඇති වෙනවා, මම ශක්තිමත් පුද්ගලයෙක්, මම සමාජයේ තවත් කොටසක් බව. ඒ දරුවන්ව අපි ඒ සමාජයේ එක කොටසක් බවට පත් කරනවා. ඔබ කරන රැකියාවේ පොඩි කොටසක් හරි ඔවුන්ට ලබා දීලා ඔවුන් ඒක අගය කරනවා නම් ඒවත් හුඟක් වැදගත් ඔවුන් තවදුරටත් ඩිමෙන්ෂියා තත්ත්වයට පත් නොවන්නට. ඔවුන්ට කාර්යයක් දෙන්න, ඔවුන් ගෙදර ටීවී එක ඉස්සරහා විතරක් පවත්වන්නට එපා, දිගටම දවස ගත කරන්නට දෙන්නට එපා. ඒ වෙනුවෙන් ඔවුන් ඔබේ වැඩවලට උදව්වක් විදිහට යොදා ගන්න, ඒ සඳහා අගය කරන්න, ඒ අග කිරීමත් එක්ක ඔවුන්ට අගයක් ලබා දෙන්න. අනිවාර්යෙන් යම් ක්‍රියාකාරකමක් ඔවුන්ට අපිට පුළුවන් ලබා දෙන්න. එතකොට ඒ ක්‍රියාකාරකම් තුළින් ඔවුන් යම් දෙයක් කිරීම තුළින් යම් කිසි මේ අමතක වීමේ තත්ත්වය මඟහරවා ගන්නට පුළුවන්. වෛද්‍යතෙමනිය, අපිට මේ ක්‍රමය දැන් දරුවන්ගේ දැන් පටන් ගත්තම අපි ඩිමෙන්ෂියා තත්ත්වයට ආවොත් අපේ වයවෘද්ධ දෙමව්පියන්ගේ පැත්තට ආවොතින් අපිට පුළුවන් නේද දිවසේදී පුංචි පුංචි කාර්යයන් ඔවුන් වෙනුවෙන් කරන්න දෙන්න. දැන් සාමාන්‍යයෙන් අම්මට අපි දැන් උයන්න හැම ගියාම ඒ කාලේ පුංචි කාලේ අපේ අම්මලා බෝංචි ඇල්ලක් හරි අපිට කඩන්න දෙනවා. අපිට බෑද ඔය ක්‍රමය පෙරලා අනිත් පැත්තට කරන්නේ මේ වගේ රෝගයක් තියෙන කෙනෙකුට අම්මේ මට මේකට උදව් කරන්න. එතකොට මට මේ පොල් චුට්ටක් ගන්න බැරි වුණත් මට මේ ටික මිදිකලා දෙන්න බලන්න. එතකොට දැන් බැරි වුණත් ඔවුන්ගේ මනසට මේක හරි විවේකයක් නේද වෛද්‍යතුමනි? ඉතාම ලස්සන දෙයක් ඔබ කිව්වේ. අර කිව්වා වගේම මේගොල්ලොත් එක්ක ඔබ කියපු බෝංචි කඩන උදාහරණයම ගත්තොත් අපිට බෝංචි ටික තියාගෙන මොකක් හරි භාජනය තියාගෙන ඔබත් ඔබේ වයවෘද්ධ ඩිමෙන්ෂියා තත්ත්වයේ ඉන්න අම්මා හෝ තාත්තත් බෝංචි කඩනවා නම් එතකොට ඔවුන්ට ලැබෙනවා අර සමාජ ආශ්‍රය පිළිබඳ සංවේදනය. වගේම ඔවුන් ඒක නවත්තලා වෙන දෙයකට හිත යොමු වෙනකොට ඔබට කියන්න පුළුවන් නෑ අම්මේ අපි ওই ටික කඩලා ඉවර කරමු. ඒක බොහොම ලොකු ආදරණීය බැඳීමක් එක්කම ඔවුන්ටත් දැනෙනවා මම වැඩක් කරනවා කියලා. එතකොට එක එක වැඩිහිටියගේ අපහසුතා යම් යම් වෙනස් වෙන්නට පුළුවන්. හැබැයි ඔහුට හෝ ඇයට ගැළපෙන විදිහට අපිට කරන්න වැඩක් දෙන්න පුළුවන් නම් අර ඔවුන් වෙනමම කාමරයකට වෙලා ඉන්න අතරේ අපි උයලා කෑම ගෙනියනවට වැඩිය ලොකු වෙනසක් ඇති කරාවි. අනිවාර්යෙන් ඉතින් ආදරය කියන එක මේ හැම දෙයකටම බලපානවා කියන එකයි මගේ පුද්ගලික මතය වෛද්‍යතුමනි. අපිට පුළුවන් නම් බොහොම ආදරයෙන් අපේ අවට ඉන්න අයට සලකන්න මේ අමතක වීම කියන එක ලොකු දෙයක් නෙමෙයි. එතකොට වෛද්‍යතුමනි දැන් අපි මේ අමතක වීම ගැන කතා කරනකොට දැන් අපි හැම වෙලාවෙම කතා කරේ කෙටි කාලීන මතකයන් අමතක වෙනවා කියන එක. දැන් එතකොට අපේ අතීත හා සම්බන්ධ වුණු අපේ ඉඩ්ඩගත් එක සම්බන්ධ වුණු දීර්ඝ කාලීන මතකයන් අපිට තියෙනවානේ. මේ වගේ මතකයන් අමතක වෙන්න විදිහක් නැද්ද? ඉතා හොඳ ප්‍රශ්නය. ඇත්තටම අපේ දැන් මේ මෙතන යන මතකයේදී අපිට යන්නේ කෙටි කාලීන මතකයන් තමයි හුඟක් යන්නේ. අපි නිකන් උදාහරණයකට කියනවා, අපි කියනවනේ දකුණු සහ වම් මොළය ගැන මේකේ පොඩි පොඩි වෙනස් වීම් තියෙනවා. හැබැයි සාමාන්‍යයෙන් වම් මොළය මතක තබා ගැනීමට left for learning, L for L කියලා අපි කියන්නේ. එතකොට දකුණු මොළය right for rhythm, අර රිදම් එකක් පවත්වා ගන්න තමයි හුඟක් වෙලාවට වැඩිපුර යන්නේ. එතකොට හුඟක් වෙලාවට මේ වැඩිහිටියන්ගේ අපිට අර ලර්නින් පැත්තේ අමතක වෙන එකේදී අමතක වෙන්නේ මූලික සමාජයේ තියෙන දේවල්, වැඩ කරන දේවල්, ඒ වලින් තමයි මෑත කාලීන මතකයේ දුර්වල වෙන්නේ. හැබැයි මේකෙම තියෙනවා, මම මේකත් කියලම හිටින්නම්, අර අපි දැන් කුඩා කාලෙදී වැරදි වචනයක්, නරක වචනයක් ඇහුනහම අම්මලා අපිට කියනවා නෑ 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 ඕක කියන්න එපා, පොදුවේ කියන්න එපා කියලා. එතකොට මේවා යනවා අර කෙටි කාලීන දීර්ඝකාලීන මතකයේ දකුණු පැත්තට, නැත්තම් රිදම් පැත්තට. එතකොට ඒවා ටිකක් ඉතුරු වෙලා තියෙනවා. ඉතින් ඒ නිසා සමහර වෙලාවට මේ වැඩිහිටියෝ, මම මේක අමතර කතාවක් වුණත් කියන්නම්, ඒගොල්ලන්ට අර ඉස්සර නොකියපු ටිකක් නරක වචන වලින් අපිට කතා කරන්න වෙනවා. කතා කරනවා. ඒක ඒ පුද්ගලයාගේ වැරද්දක් නෙමෙයි, ඒවා අපේ මතකයේ ගැඹුරු මතකයේ තැන්පත් වෙච්ච දේවල්. ඉතින් මේ ගැඹුරු මතකයේ ඔබ කිව්වා වගේ දීර්ඝ කාලීන මතකයේ හුඟක් වෙලාවට තැන්පත් වෙන්නේ හැඟීම් ආශ්‍රිතව. එතකොට ඒවා වඩා පහළ ලෙවල් වල ලිහසියෙන් මැකී යාගත නොහැකි ලෙවල් වල තැන්පත් වෙනවා. ඉතින් ඒ නිසා අර
කියන වචන වගේ දේවලුත් ඉතුරු වෙන අතරේ දැනට කතා කරන්න අපිට හොඳ දේවල් බැරි වුණාට අර වචන ඉතුරු වෙනවා වගේම ගැඹුරු මතකයේ තියෙන දේවලුත් හුඟක් ඒ වෙලාවට ඉතුරු වෙනවා. සමහර වෙලාවට අර මං කිව්වා වගේ හරියට වචන කතා කරගෙන ගලපන්න බැරි අම්මා තාත්තා සින්දුවක් කියන්න කිව්වහම හොඳට කියනවා. මොකද අර රිදම් එක පැත්තේ තමයි මේ ටික මතකයේ තියෙන්නේ. එතකොට බොහොම ලස්සනට රිදම් එකත් එක්ක සින්දු කියනවා. බොහොම අමාරුවෙන් වෝක එකක් අල්ලගෙන ඇවිදින අම්මා තාත්තා නටන්න කිව්වහම සින්දුවට ගැලපෙන්න ලස්සනට නටනවා. ඉතින් ඔබ දැකලා ඇති මේ වගේ දේවල් ඩිමෙන්ෂියා රෝගීන්ගේ අපිට ගත හැකි වාසිදායක තත්ත්ව තමයි මේ. ඔව්, ඉතින් ඔබ අවට සිටින පුද්ගලයන් පිළිබඳ අවධානයෙන් සිටින සමහර විට අර වෛද්‍යතුමා කිව්වා වගේ මෙයා මේ බොරු කරන වැත්තේ මෙයාට ලෙඩක් නෙමෙයි කියන ඒ නිර්ණයට එන්න එපා. ඔබ මේ රෝගය පිළිබඳව මනා අවබෝධයක් තියෙනවා නම් ඔබට මේ රෝගීන් එක්ක කටයුතු කරන්න බොහොම ලෙහෙසි වේවි. ඉතින් අද අපි මේ කතා කරේ මතකය අමතක වීම රෝගයක්, දමතක වීම රෝගයක්ද කියන එක පිළිබඳව කතා කරේ. මම හිතනවා ඔබට බොහෝ වැදගත් සහ මේක පුළුල් මාතෘකාවක්, ඔබට ඉතාමත් අවශ්‍ය මාතෘකාවක් ඔබ ගැන අවධානයෙන් ඉන්නටත්. ඉතින් බොහොම ස්තුතියි වෛද්‍යතුමනි අද දවසේදී අපිත් එක්ක එකතු වුණේ. විශේෂඥ මනෝවෛද්‍ය බුද්ධි ජයසේකර මහත්මිය, අයිබෝන් ඔබට. අයිබෝන්, බොහොම ආදරෙන් සමුදෙන ඔබතුමාට. ඒ වගේම තමයි ඔබට අමතක වීම පිළිබඳව යම්කිසි ගැටලු කාරණා තියෙනවා නම් ඔබට පුළුවන් වෛද්‍යතුමාට කතා කරන්න. 0768946282 නැවතත් 0768946282 තමයි එතුමාගේ දුරකථනාංගය. ඔබට පුළුවන් කතා කරන්න එතුමාට කතා කළ මේ පිළිබඳව තොරතුරු දැනගන්නට හැකියාව තියෙනවා. ඉතින් අපි කෙටි විරාමයක් ලබා ගන්නට සූදානම්. ඔබට ආරාධනා කරනවා කෙටි විරාමයෙන් අනතුරුව අද දවසේදී අපිත් එක්ක ට සූදානමින් ඉන්නවා ජාතික ධර්ම සේවා අධ්‍යක්ෂක මණ්ඩලයේ සමාජික වසන්ත දුක්ගන්නාරාල මහත්මයා. ඉතින් විශේෂ පණිවිඩයක් එක්ක එතුමාද දවසේදී අපි මැදිරියට එන්නේ සූදානම්. ආරාධනා කරනවා කෙටි විරාමයකින් අනතුරු ඔබට රැඳෙන්නට. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.